මේ අතර මේ පුවත අපට වාර්තා වුණේ හක්මන පොලිසියෙනි මෞපියන්ට තර්ජනය කර මුදල් ඉල්ලාගෙන ගොස් දිනපතා බීමතින් පැමිණ මෞපියන්ට සහ සහෝදරියන්ට පහර දුන් තරුණයෙකුට අත් වූ අවාසනාවන්තිරණමක් ගැන පුවතක් මෙලෙස වාර්තා වනවා වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය මෙම තරුණයාගේ හිරියර ඉවසා ගැනීමට නොහැකි වූ වැඩිහිටියන් පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර තිබෙනවා ඒ අනුව තරුණයාගේ නිවසේ වැඩිහිටියන් පොලිසියට කළ පැමිණිල්ලට අනුව තරුණයාත් ඔහුගේ පියා හා සහෝදරියත් කැඳවා විමර්ශනයක් කළ බවත් අවිවාහකයෙකු වන තරුණයා මව්පියන්ගෙන් සහ සහෝදරියගෙන් මුදල් ඉල්ලා කරදර කර ඇති බවත් මෙහිදී හෙළිදරව් වුණා තර්ජනය කර ඉල්ලා ගන්නා මුදල් වලින් මිතුරන් සමග මත්පැන් පානය කර සවස නිවසට පැමිණ ආහාර සඳහා සකසා ඇති කෑම හොඳ නැති බව පවසා කලහකාරී ලෙස හැසිරෙමින් නිවසේ ඇති බඩු බාහිර ආදිය හා උපකරණ වලට පහර දෙමින් හානි සිදු කරන බව විමර්ශන වලදී අනාවරණය විය තරුණයා අධිකරණයට ඉදිරිපත් නොකර දැඩිව අවවාද කරන ලෙස පියා සහ සහෝදරිය ඉල්ලා සිටියත් තරුණයා පොලිසියේදී තම පියාගේ සහ සහෝදරියගේ දෙපාමුල බැඳ වැටි නැවත වැරදි නොකරන බවට පොරොන්දු වූවත් නීති අකුරට ඉටු කිරීමට පියවරගත් පොලිසිය ඔහුව රඳවා ගත්තේය පොලිසිය තරුණයාට කරුණු අවබෝධ කර දී දින කිහිපයක් පොලිසිය රඳවා ගැනීමට පියවරගත් අතර ඒ රඳවාගත් දින කිහිපයේදී තමා කුඩා කාලයේ සිට සිදු කළ දෑ පොතක සටහන් කරන ලෙස පවසා තිබේ මේ අතර පොලිස් ආරක්ෂාව මැද පොලිසිය විසින් පොලිස් ස්ථානයේ රඳවාගත් තරුණයා දෙවන දිනේදී වීදුරු කටුවක් උපයෝගී කරගෙන ගෙල කපාගෙන සියදිවි නසාගෙන ඇත විමර්ශන සිදු කළ පොලිසිය සඳහන් කළේ මේ තරුණයා අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී තිබීම නිසා දින දෙකක් මත්ද්‍රව්‍ය නොලැබීමේ හේතුවෙන් ඔහුගේ මනස විකෘතිභාවයට පත්වී ඔහු මෙලෙස සියදිවි හානි කරගත් බවයි මේ අතර මේ පුවත අපට වාර්තා වුණේ දකුණු පළාතේ පොලිසිය කින්ය වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය වසර 10කට පමණ පෙර විවාහ වී ඇති ඉවලකට වයස අවුරුදු 8ක දියණියක සහ අවුරුදු 5ක හා 2ක පුතුන් දෙදෙනෙකු සිටින අතර සැමියා නිවසින් බැහැරව කොළඹ ප්‍රදේශයේ රැකියාවක නියැලෙමින් සිටී කාන්තාව අසල්වැසි තරුණයෙකු සමග ඇති කරගත් අනියම් සම්බන්ධතාව නිසා දෙදෙනා අතර විවිධ අවස්ථාවල පවුල් ආරවුල් හටගෙන ඒ පිළිබඳව පොලිසියට ලද පැමිණිලිවලට අනුව දෙදෙනාට අවවාද කර නිවසට පිටත් කර හැරියද බොහෝ අවස්ථාවල කාන්තාව දරුවන් නිවසේ තබා තම මහගෙදර ගියාය සැමියා රැකියාවට ගිය පසු කාන්තාව අනියම් සම්බන්ධතාව දිගටම පවත්වාගෙන යාම පිළිබඳව සැමියා කළ පැමිණිල්ලකට අනුව දෙදෙනාම පොලිසියට කැඳවා විමර්ශනයක් සිදු කළේය පැමිණිලි විභාගයේදී දරුවන්ගේ රැකවරණය හා අනාගතය පිළිබඳව සිතා තමා සමග පැමිණ සතුටින් නිවසේ සිටින ලෙස සැමියා බිරිඳගෙන් ඉල්ලා සිටියේය කාන්තාවද එයට කැමැත්ත පළ කර සිටි නිසා පොලිසිය වැඩිදුරටත් කරුණු පැහැදිලි කරති සැමියා සමග ගොස් සතුටින් සිටින ලෙස අවවාද කළේය පොලිසියේදී එලෙස එකඟ වූ 30වැනි කාන්තාව පොලිසියෙන් පිටතට පැමිණ 120වැනි පෙම්වතාට දුරකථන ඇමතුමක් ලබා දී ගෙන්වාගෙන ඔහුගේ යතුරුපැදියේ නැගී පිටව ගියාය සැමියා තමන්ට මුහුණ පෑමට සිදු වූ අවාසනාවන්ත සිද්ධිය යලිත් පොලිසියට පවසා කඳුළු පිරිදෙනෙතින් යුතුව සිය නිවසට ගියේය මේ අතර මේ පුවත අපට වාර්තා වුණේ කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමියකිනි විදේශ රටක සේවය කරන මව එවා තිබුණු මුදල් වලින් රුපියල් 29000ක් එවා අරන් දුන් ජංගම දුරකථනයකින් පාසල් ශිෂ්‍යාවක් කර තිබෙන හරියපුර්දයක් ගැන පුවතක් මෙලෙස වාර්තා වෙනවා වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය කෑගල්ල නගරයට කිලෝමීටර් 17ක් පමණ ඈතින් පිහිටි තරමක් දුෂ්කර ගම්මානයකි ඇය මෙම ගම්මානයේ 16වැනි පාසල් ශිෂ්‍යාවකි සැමියා ගම්මානයේ කුලි වැඩ කර උපයන සොච්චම් මුදලින් ජීවත් වීමටත් දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු නිසැවරින් සිදු කර ගැනීමට නොහැකි බවත් පවසා පාසල් ශිෂ්‍යාවකේ මව විදේශ රටකට රැකියාව සඳහා යොමු විය පිටත් යාමට දින කිහිපයක් තිබියදී කාන්තාව පොල්ගහවෙල පදිංචි සිය මව තම නිවසට ගෙන්වාගෙන අම්මේ ළමයින්ගේ තාත්තා උපයාගෙන දෙන දේ දරු දෙදෙනාටත් සැමියාටත් ඔයා පියාදී ඔවුන්ගේ දුක සැප බෙදාගෙන තමන් යලි පැමිණෙන තෙක් නිවසේ රැඳී සිටින ලෙසත් සිය මවගෙන් ඉල්ලීමක් කළාය දුවගේ ඉල්ලීම ඉවත නොදැමූ 72 හැවිරිදී මවද නිවසේ නතර වූවාය ඊට දින කිහිපයකට පසුව දෙදරු කාන්තාව සිය සැමියා දරු දෙදෙනා හා මව නිවසේ සිටියදී මීට වසර 3ක පමණ ඉහතදී කුවෙට් රාජ්‍යයේ නිවසක ගෘහසේවිකාවක් ලෙස සේවය කිරීමට කඳුළු සලමින් නිවසින් පිටත්ව ගියාය දැනට දාසේවේහි පසුවන පාසල් ශිෂ්‍යාව මෙම වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමටද නියමිතව සිටින්නීය කොරෝනාව සංගතයේ හේතුවෙන් පසුගිය කාලයේ පාසල් දරුවන්ට අධ්‍යාපන කටයුතු බොහොමයක් සිදු කළේ ඔන්ලයින් මගින්ය තමන්ට ඔන්ලයින් මාර්ගයෙන් අධ්‍යාපන කටයුතු සිදු කර ගැනීමට සිදු ඇති බවත් ඒ සඳහා දුරකථනයක් නොමැති බවත් අසල්වැසි නිවසකට ගොස් අධ්‍යාපන කටයුතු සිදු කරන බවත් මීට මාස 9කට පමණ ඉහතදී කුවෙට් රාජ්‍යයේ සිටින මවට පාසල් ශිෂ්‍යාව දුරකථනයෙන් දැන්වූවාය
දියණියගේ ඉල්ලීමට අහනික ප්‍රතිචාර දක්වා ඇති ශිෂ්‍යා වගේමව ඊට දින කිහිපයකට පසු නව දුරකථනයක් පිළිදී ගැනීම සඳහා රුපියල් 35000ක මුදලක් කිරියම්මාගේ නමට එවුවාය පාසල් ශිෂ්‍යාව මිත්තනියත් සමග කෑගල්ල නගරයට ගොස් 29000ක මුදලක් ගෙවා නවීනතම දුරකථනයක් මිලදීගෙන දුරකථනයෙන් දිනපතා අධ්‍යාපන කටයුතු නිසැවරින් සිදු කරමින් සිටියාය දිනක් පාසල් ශිෂ්‍යාව රාත්‍රී කාලයේ කාමරයේ සිට දුරකථනයෙන් තරුණයෙකු සමග පෙම්බස් තොඩමළු වෙමින් සිටින අයුරු මිත්තනියගේ කනට කනින් කොනින් ඇසුනාය පසුව දින කිහිපයක්ම මේ සම්බන්ධයෙන් සෝදිසියෙන් සිටි මිත්තනිය පෙම්බස් තොඩන්නට නොව තව මාස කිහිපයකින් විභාගයක් තියෙනවා ඒකට සූදානම් වෙන්න හැමදාම රැයට ඔය කතා කරන්නේ කවුරුත් එක්කද වහාම ඔය සම්බන්ධය නවත්වලා අධ්‍යාපනයට මුල් තැන දෙන ලෙසත් අම්මා විදේශ රටක සිට උපයාය වන මුදල් නාස්ති කරන්නේ නැතුව ප්‍රයෝජනයකට ගන්නා ලෙසත් ඇයට කීප අවස්ථාවකදීම මිත්තනිය අවවාද කළාය මිත්තනියගේ අවවාද තුට්ටුවකටවත් ගණන් නොගෙන පෙම්බස් දොඩමළු වූ පාසල් ශිෂ්‍යාව ඇගේ අත තිබුණු දුරකථනයේ මිත්තනිය දිනක් රාත්‍රියේ උදරාගෙන පන්ති පවත්වන වේලාවට පමණක් වී යළි දුරකථනයේ ඉල්ලාගෙන රාත්‍රී කාලයට ඇඳ ඉහඅද්දර තබාගෙන නින්දට යන්නීය මිත්තනිය තද නින්දට වැටුණු අවස්ථාවේදී ශිෂ්‍යාව ශබ්ද නොකර හීන්සිරුවේ මිත්තනිය නිදාගෙන සිටින කාමරයට ගොස් ඇදේ ඉහ ඉද්දර තබාගෙන සිටින දුරකථනය සොරාගෙන කාමරයට ගොස් යලි පෙම්වතා සමග මිනිත්තු කිහිපයක් තොඩමළු වී ආපසු දුරකථනයේ මිත්තනියගේ ඉහ අද්දරින් ගිහින් තබන බව වාර්තා වුණා මේ අතර මේ පුවතපට වාර්තා වුණේ කරන්දෙනිය ප්‍රදේශයේනි රටවැසීම ප්‍රකාශයට පත් කිරීමත් සමග වෙළඳසැල්වල ඇති වූ තදබතෙන් ප්‍රයෝජනගත් අපූර්ව පුද්ගලයෙකු වෙන පුවතක් මෙලෙස වාර්තා වෙනවා වාර්තාවනන්දමට සිද්ධිය මෙසේය වැඩිවෙමින් පැවතුණු කොරෝනා විවසනය හමු වේ රජයේ දින 14කට රටවසන බව දැනුම් දුන්නේ මින් මාස කිහිපයකට පෙරය ඒ සමගම නගරයේ මෙන්ම ගමේ ගොඩේ වෙළඳසැල්ද ජනයාගෙන් පිරියාමට පටන් ගත්තේය ඒ රටවැසූ දින 10ට අවශ්‍ය අඩමුකුත්ම ලබා ගැනීමටය මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනීමට සිටු කතානායකයා තෝරාගත්තේ ඒ අවස්ථාවේදී ඇඟිල්ලක් ගැසීමටවත් ඉඩක් නැතිව ජනයාගෙන් පිරී තිබූ නගරයේ වෙළඳසැලකි එහි මි වූ මල්ලක්ගෙන පාණ්ඩ රසක් පුරවාගත් ඔහු මිල ගෙවන පෝලිමේ රැඳී හුන්නේය ඒ එක්කම ආමට අමතක වුණා අපේ නෝනා කිව්වනේ කොත්තමල්ලිත් ගේන්න කියලා යැයි කියමින් ඔහු අනෙක් අයටද කියා එතනින් පැන කොත්තමල්ලි පැකට්ටුවක්ගෙන යලිත් මිල ගෙවන පෝලිමට නොගොස් එතනින් මාරු වී ආවේය මේ අවස්ථාවෙන් යලිත් ප්‍රයෝජනයක් ගැනීමට සිටු ඔහු තමාගත් භාණ්ඩ නගරයේ දන්නා හඳුනන නිවසක තබා එම වෙළඳසැලට යලිත් ගියේ එහි තත්ත්වය කෙසේද යන්න නිරීක්ෂණය කිරීමටය ඒ අවස්ථාවේදී තමා කලින් බඩු ලබා ගන්නා අවස්ථාවට වඩා දෙගුණයක් සෙනග සිටින දුටු ඔහු යලිත් එම වෙළඳසැලට ගොඩ වූයේ නැවතත් හොරා කෑමටය ඔහුගේ දෙවන ප්‍රයත්නය නිම වූයේ වෙළඳසැලේ සේවකයෙකු ඔහු ගැන ඇහැගාගෙන සිටීම හේතුවෙනි කරුණු කාරණා වෙළඳසැල් හිමියා ඇතුළු පිරිසට ඒත්තු ගියේය ඔහු කලින් හොරාට ගත්ත බඩු මල්ලයි දැන් ගත්තු බඩු මල්ලයි එක්ක වෙළඳසැලේ ඉදිරිපිට කණුවක ගැට ගැසුවේ වෙළඳසැල් හිමියා වෙළඳාමද තාවකාලිකව නතර කර දමමිනි ඒ අන් අයටද එමගින් ආදර්ශයක් ලබා දීමටය කානුවේදී ගෑලිවි ලැජ්ජාවෙන් සිටි ඔහු නිදහස් කෙරුණේ මේ පිළිබඳ ආරංචිය දූ දරුවන්ටද සැලවී ඔවුන් පැමිණ වෙළඳසැල් මුදල් ගෙවීමෙන් අනතුරුවය ඒ වන විට මේ සම්බන්ධයෙන් ගම දැනුවත් වී තිබුණේ ඔහුට නිවසින් එළියටවත් බැසීමට නොහැකි ආකාරයට නිරෝධායනයට ලක් වූවා මෙන්ය ඔහුගේ මේ නිරෝධායන කාලය තීරණය වී ඇත්තේ ඔහු අතේය